දසද නැකත් සීටුව. පරම්පරාවෙන් පරම්පරාවට අපේ මුතුන් මිත්තන් අරන් ආපු පරිස්සම් කරපු ඒ චාරිත්‍ර වාරිත්‍ර අපි අනාගත පරම්පරාවට දායාද කරන්න ඕනි. ඒක ඔවුන්ගේ උරුමයක්. මේ නැකත් කියලා කියන්නේ ඉරහල් තාරකා එක්ක බැඳුණු හරි අපූරු ලස්සන බැඳීමක්. එහෙම නේද කන්දේක මහත්තයා? ඔව් ඇත්ත වශයෙන්ම. අපි ගත්තොත් එහෙම ඉර තමයි වීරයා. එයා තමයි නායකයා. එයා තමයි ලොක්කා. එයාට ඒ ශක්තිය හැමදේම තියෙන යගව තියෙන විශේෂ හේතුවක් ඉඳලා. මොකද හයිඩ්‍රජන් වලින් පිරිච්චි ලෝකයක් ඒක. හයිඩ්‍රජන් හීලියම් වෙනකොට නිෂ්පාදනය වෙන ශක්තිය තරංගයක් ඇතුළේ නිකුත් වෙනකොට ওই තරංගය නැනෝමීටර් බිංදුව ඉඳලා 10000ක් වූ ශක්ති කලාපේ නැනෝමීටර් 390ට මෙහා පැත්තේ තියෙන අධි ශක්ති කලාපයක්. මේ අධි ශක්ති කලාපේ මයික්‍රෝවේව්ස් හැටියට අපි හඳුන්වනවා. නමුත් එතනින් එහා පැත්තේ 390 ඉඳලා 760 දක්වා තියෙන කලාපය වර්ණාවලිය, දෘශ්‍ය වර්ණාවලිය. සූර්යාගේ වර්ණ ටික තියෙන උතන. ඔන්න ඔය වර්ණ ටිකත් එක්ක තමයි මේ නැකත බැඳෙන්නේ. අනිවාර්යයෙන්ම. එතකොට මේ අවුරුද්දට එදෙන නැකත මොකක්ද නැකත කියලා කියන්නේ? ඇයි අපි නැකතට වැඩ කරන්නේ? ඔව්. එතකොට මේ වර්ණ සූර්යාගෙන් නිකුත් වෙන වර්ණ ග්‍රහලෝක වලට ආපුවම එයා වෙන් කරගන්නවා. අඟහරු වලට ගියාම රතු. සෙනසු වලට ගියාම නිල්. ආදිවාසීන් වෙන් කරගෙන ග්‍රහලෝකේ ගෝලාකාරව හින්දා එයා නමලා ඒක පෘථිවියට එල්ල කරන එක තැනකට. උන උතන නැකතක්. උතන නැකතක් ඕක අල්ල ගන්නවා. අපි කියමු කොළපාට කියලා. එතනම රතු පාට අඟහරුගේ තාවත් රතු පාටයි. අතට බ්‍රහස්පති ගියාවත් ඇබිලි පාට. ඔවා අපි යෝග වෙලා අපව යෝග කියලා. එතකොට ඒ නැකතවල විශේෂ අවස්ථාවක්. නමුත් නැකත කියන්නේ ඒක නෙමෙයි. නැකත මොකක්ද කියන එක තීන්දු කරන්නේ චන්ද්‍රයා. හේතුව චන්ද්‍රයා පෘථිවියට ළඟින් ඉන්නේ. ඒ සියලුම ඒවා ටික එක්කව කරලා චන්ද්‍රයා තමයි අපිට අහපව් ඔය සියල්ල කැටි කරලා දෙන්නේ. එහෙනම් චන්ද්‍රයා ඉන්න තැන තමයි අපි නැකත කියලා කියන්නේ. චන්ද්‍රයා ඉන්න තැන හොයාගන්න අපි අඟහරු සහ බ්‍රහස්පති අතර තියෙන ග්‍රාහක වලල්ලක් තියෙනවා. ඒක කෑලි කෑලි වලට කඩලා කෑලි 27කට කඩලා නැකත් 27ක් හදලා තියෙනවා. ඒ නැකත් 27 එක නැකතක එක තැනක චන්ද්‍ර හිටියොත් අපි කියනවා ඒක තමයි නැකත. රෙහෙන නැකත. රෙහෙන රෝහිණි කොටස හිටියොත්. අපි සමහරවිට ඒ බලපෑම ප්‍රබල බලපෑමක්. රෝහිණි නැකතේ චන්ද්‍රයා ඉන්නකොට චන්ද්‍රයා දුර්වල නම් ඒ බලපෑම ඒ වෙලාවේ ඉපදෙන ළමයෙකුට එල්ල වුණොත් ඔහුගේ පෙනහල දුර්වල වෙනවා. ඒත් නෙමෙයි ඔහු සමහරවිට ක්ෂය රෝගයෙන් මැරෙන්න පුළුවන්. එහෙම හරි ප්‍රබලයි නැකත කියන එක. හින්දා මේ වගේ උත්සවයකදී මේ නැකත හරියට තෝරලා ගන්නලා වැඩේට සුබර කතාවක්. අපි දන්නවා ලින්ක් කපන්න නැකතක්, ගෙවල් හදන්න නැකතක්, ආදි වශයෙන් කුසිකර්මයට නැකතක්, උත්සවයකට නැකතක්. එහෙනම් මේ නැකත තෝරලා ගන්නවා මේ තමයි ඒක සඳහා චන්ද්‍රයා ඉන්න කොටන කියලා බලනවා. මේ සැරේ ওই චන්ද්‍රයා ඉන්න තැන නැකත් ටික අදාළ කාර්යයට ගැලපෙන විදිහට. ඉසතිල් ගන්නද නැත්නම් ආහාර පිසීම කරන්නද ඒ අදාළ කාරණයට අරගෙන ඒ තැඟුල නැකත් අරගෙන දෙන්න තරම් අපේ දිලිසීමේ විද්‍යාව, දිලිසීමට කියන්නේ ජ්‍යොති. ජ්‍යොති විද්‍යාව හරියට හඳුන්වන ජ්‍යොති රේඩියෝ ටික ඒ නැකත එකතු වෙලා තනි තීන්දුවකට එන්නේ නැතුව රණ්ඩු කර කර හරි ඒ නැකත අපිට හදලා දීලා තියෙනවා. ඒක ඔය වැරදියට නැකතක් දුන්නොත් රජකල් නම් මරණීය දණ්ඩනය. අද හොඳ වෙලාවට රජකාලි නෙමෙයි. නැත්නම් මේ හුඟක් අයට මරණීය දණ්ඩනය නැකත වැරදුනොත් එන්නේ. වැරදුනොත් ඒක රටට බලපානවා. බොහොම පැහැදිලිව රටට බලපානවා. රටේ ඔක්කොම එකව කරලා කරන වැඩ. එදා තා පරිස්සමෙන් ඒ නැකත දෙන්න චන්ද්‍රයා ඉන්න තැන මුල් කරගෙන. ඔව් මෙවර නැකත් සිද්ධුව ගැන කතා කරාම විවිධ පාර්ශ්වයන් විවිධ මත පළ කරනවානේ. සමහරක් අය කියනවා මේ රටට සුබයි මිනිස්සුන්ට අසුබ වෙන්න තමයි මෙවර නැකත හදලා තියෙන්නේ කියලා. ඔබට ඒක ගැන මොකක්ද කියන්නේ? එහෙම වෙන්න බෑ. රට සුබ නම් මිනිස්සුන්ට අසුබයි. අනිවාර්යයෙන්ම මම දකිනවා එච්චර ලොකු අසුභයක් ඒ නැකත්වල නෑ. ප්‍රශ්නේ තියෙන්නේ මේක රෑද දවල්ද කියන එක විතරයි මේකල මතු කරගෙන තියෙන්නේ. නමුත් නැකත්වල ඇති අවුලක් නෑ. සරලව ගත්තොත් රෑ දෙන නැකතක් අසුභයිද? නෑ කවදාවත් නෑ. එහෙනම් රෑ ඉපදෙන ළමයෙක්ගේ නැකත අසුභද? මම ඉපදලා තියෙන රෑනේ. ඒතකොට පම් පාන්දර 3:58ට ඉපදෙනකොට දනු ලග්නේ දනු නවාසක වෙලා දවතර වර්ගෝත්තම බලයේ ඔළුවේ තියාගෙන මගේ ලග්නාධිපතියා මම ඉපදලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලය මම දක්ෂ කතිකයෙක්, ප්‍රසිද්ධ මිනිසෙක්, නාකි වෙන්නේ නැහැ. ආදිවාසීන් බොහොම දේවල් ජ්‍යොතිෂයේ නියමයේ තියෙනවා. ඒක එහෙමම තියෙන්නේ. ඒක එහෙමම තියෙනවා මට. ඒකට මං නැකත ඒ ඉපදිච්ච නැකත ඒක ඒක නම් ඒක වරදින්නත් අපි හදන නැකත වරදින්න කොහොමද? අපි සමහර අයට කියන්නේ ඔයාගේ වරද්දක් නෙමෙයි ඔබ. ඔයා ඉපදුණු නැකත වැරද්ද කියලා. හරිද? එහෙම දෙයක් තියෙනවා. මේ රෑ දවල් නෑ, දවල්ුත් නරක නැකත් තියෙනවා. රෑත් නරක නැකත් තියෙනවා. මේක ගැන කලබල වෙන්න අවශ්‍ය නෑ මං කියන්නේ. නැකත කියන්නේ හරි ප්‍රබල සංකල්පයක්. ඒ ගැන කලබල නොවි මෙවර නැකත යෙදිලා තියෙන වෙලාවට හිතේ භක්තියෙන් හරි අපූර්වට ඒක සමරණ එක තමයි අපේ කාර්යය වෙලා තියෙන්නේ.
දසත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.